ලෝකේ තිබෙන විෂ අධිකම දේවල් 10 මෙන්න. විෂ කියන වචනේ අහපු ගමන් ඒ ගැන කාට වුණත් හොඳ වැටහීමක් තිබෙනවා. හැබැයි යම් දෙයක් විෂ නැද්ද කියලා බෙදා වෙන් කරන එක නම් ටිකක් අමාරු වැඩක්. මොකද විෂක් කියලා සැලකෙන්නේ ශරීරගත වුණොත් ජීවියෙක්ට හානි සිදුවන දෙයකටයි. ඕනෑම දෙයකින් විශාල ප්‍රමාණයක් ශරීරගත වුණොත් ජීවියෙක්ට හානි වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් විදිහට ඔබ පැයක් ඇතුළත වතුර ලීටර 6ක් බිව්වොත් ඔබේ වකුගඩුවලට එම ප්‍රමාණය පෙරා ගන්න බැරුව ජලයේ විෂ වීමෙන් ඔබ මිය යන්න පුළුවන්. මේ නිසා සැබෑවටම තිබෙන්නේ විෂ හෝ විෂ නැති දේවල් නොව මාත්‍රා. එහෙම නැතිනම් ඩෝසස් කියලා විශ්වවිද්‍යාව තුල කියමනක් තිබෙනවා. නමුත් හඳුනාගැනීමේ පහසුව සඳහා සාමාන්‍යයෙන් විෂ කියලා සලකන්නේ කුඩා ප්‍රමාණයක් ශරීරගත වුණාම හානියක් සිදුවිය හැකි දේවල්. මෙතනදිත් කුඩා ප්‍රමාණය කියන එක හරියටම අර්ථ දැක්වීමක් නම් නැහැ. කොහොම නමුත් සමහර දේවල් නම් අතිශයින්ම විෂදායක බවට ඕනතරම් පැහැදිලි සාක්ෂි තිබෙනවා. මේවායින් හිතාගන්නත් අපහසු තරම් කුඩා ප්‍රමාණයක් ශරීරගත වීම මරණය ඇතිවෙන්න හොඳටම ප්‍රමාණවත්. ඉතින් අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ ඒ වගේ ලෝකයේ විෂ අධිකම දේවල් 10ක් ගැනයි. අංක 10 නිකොටින්. නිකොටින් කියන්නේ දුම්කල ඇතුළු සමහර ශාක වර්ගවල ස්වභාවිකම නිපද වෙන ඊටම සරල කාබනික සංයෝගයක්. නිකොටින් කුඩා මාත්‍රාවලින් ගත්තත් අධික විෂසහිත සංයෝගයක් වුණත් අංශු මාත්‍ර ප්‍රමාණවලින් කිහිපවරක් ගැනීමෙන් සිරුර තුලට එයට ඇබ්බැහිවීමක් ඇති කරනවා. දුම්පානය කිරීමේදී සංසුන් බවක් දැනෙන්න සහ එයට විශාල කැමැත්තක් ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ නිකොටින්. මේ නිසා අද වෙනකොට සිගරට්, සුරුට්ටු සහ ඊ-සිගරට් දියර ආදියට බාහිරින් නිකොටින් එකතු කිරීම සිදු වෙනවා. දුම්බීමෙන් නිකොටින් සිරුරට ඇතුළු වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් නිසා ඒ ඍජුව විෂදායක වෙන්නේ නැහැ. කොහොම නමුත් ශුද්ධ නිකොටින් සංයෝගයෙන් මිලිග්‍රෑම් 50ක් වගේ සුළු ප්‍රමාණයක් පවා වැඩුණු පුද්ගලයෙකුට මරණය ඇති කරන්න සමත්. නිකොටින් අංශු මාත්‍ර ප්‍රමාණයක් පවා දීර්ඝ කාලයක් තිස්සේ සිරුරට ඇතුළු වීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක් මතුවෙන්න පුළුවන්. අංක 9 ස්ට්‍රිචිනින්. ස්ට්‍රිචිනින් කියන්නේ නිකොටින් වගේම ශාකයක නිපද වෙන විෂ වර්ගයක්. මේ විශේෂත්වය වෙන්නේ ඒන් සුළු ප්‍රමාණයක් ශරීරගත වීමෙන් පවා කෙටි කාලයකදී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවීමයි. අපේ මාංශපේශී චලනය කිරීමට අදාළ පණිවිඩවලයි බලපාන්නේ. මේ නිසා ස්ට්‍රිචිනින් ශරීරගත වී විනාඩි 15ක් වගේ කාලයක් තුළ ඊටාම දරුණු පේශි ගැස්සීම් හට ගන්නවා. මේ ගැස්සීම් මොනතරම් දරුණුද කියනවා නම් ඒ නිසා සිරුරේ අස්ථි බිඳ යන අවස්ථා පවා ඕනතරම් විවිධ ශාකවල ඇට වර්ගවලින් නිස්සාරණය කරගන්නා ස්ට්‍රිචිනින් අදටත් සමහර රටවල මීයන් ඇතුළු කුඩා සතුන් පාලනයට යොදා ගන්නවා. කොහොම නමුත් අත්වැරදීමකින් පවා ඒන් දරුණු ප්‍රතිඵල අත්වෙන්න පුළුවන්. ස්ට්‍රිචිනින් මිලිග්‍රෑම් 30ක ප්‍රමාණයක් ශරීරගත වීම පවා බොහෝ විට මරණයට හේතු වෙනවා. අංක 8 ඉන්ලන්ඩ් ටයිපෑන් සර්ප විෂ. ලොව සිටින උග්‍රතම විෂ සර්පයන් අතරින් මුල්ම ස්ථානයේ සිටින සත්වයා වෙන්නේ ඉන්ලන්ඩ් ටයිපෑන්. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මේ සර්පයාගේ දෂ්ටණයකට ලක් වුණොත් එය බොහෝ විට මරණයෙන් කෙළවර වෙන්න ඉඩ තිබෙනවා. උණුසුම් රුධිරයේ ඇති සතුන් මරා දමන්නට විශේෂයෙන්ම විකසනය වී තිබෙන මෙම විෂ වර්ගය සාමාන්‍යයෙන් උග්‍රතම විෂ සර්පයන් ලෙස සැලකෙන මුහුදු සර්පයන්ටත් වඩා කිහිප ගුණයකින් ප්‍රබලයි. ඉන්ලන්ඩ් ටයිපෑන්ගේ විෂවලින් මිලිග්‍රෑම් 3ක විතර ප්‍රමාණයක් වැඩුණු මිනිසෙක්ට මරණය ගෙන දෙන්න හොඳටම ප්‍රමාණවත්. නිවැරදිව සිදු කරන දෂ්ටණයකදී මිනිසුන් 100 දෙනෙක් මරා දමන්න අවශ්‍ය තරම් විෂ ප්‍රමාණයක් මුදා හැරනවා. වාසනාවකට වගේ ඉන්ලන්ඩ් ටයිපෑන් සතුන් මිනිස් වාසයේ ඉතාම අඩු ප්‍රදේශවල ජීවත් වන නිසා ඔවුන් ආක්‍රමණශීලී බවෙන් අඩු නිසා දෂ්ටණ සිදු වෙන්නේ ඉතාම කලාතුරකින්. අංක 7 රයිසින්. එනරු ශාකයේ ඇටවල අඩංගු මෙය රසායනික නිස්සාරණය ගැන ඉහළ දැනුමක් තිබෙනවා නම් පහසුවෙන් වෙන් කරගන්න හැකියාව තිබෙන විෂ වර්ගයක්. රසයක් හෝ සුවඳක් නැතිවීම නිසා එය ආහාරයකට හෝ බීම වර්ගයකට මිශ්‍ර කළොත් හඳුනාගන්න ගොඩක් අපහසුයි. මේ නිසා විවිධ ප්‍රබන්ධ කතාවල සහ චිත්‍රපටවල පරිගැනීම සඳහා රයිසින් යොදා ගන්නා අවස්ථා බහුලව දැක ගන්න පුළුවන්. පිරිසිදුව නිස්සාරණය කරගත් රයිසින් මිලිග්‍රෑම් 1ක වගේ ප්‍රමාණයක්, ඒ කියන්නේ සීනියට 2ක පමණ ප්‍රමාණයක් ශරීරගත වීම බොහෝ විට මරණයට හේතු වෙන්න පුළුවන්. රයිසින් දින කිහිපයක් පුරා ඊටාම සෙමෙන් ක්‍රියාත්මක වන විෂ වර්ගයක් නිසා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගත්තොත් බොහෝ විට සුවය ලබා ගන්න හැකියාව තිබෙනවා. කොහොම නමුත් බොහෝ විට ඒ ශරීරගත වූ බව හඳුනා ගන්න හැකි වෙන්නේ රෝග ලක්ෂණ 15 වීමෙන් පසුවයි. ඒ වෙද්දි ප්‍රතිකාර ලබා දීමට හොඳටම පරක්කු වැඩි. අංක 6 බොක්ස් ජෙලිෆිෂ් විෂ.
ඔබ කවදා හරි ජෙලිෆිෂ් කෙනෙකුගේ එහෙමත් නැතිනම් ජල්ලියෙක්ගේ දෂ්ටණයකට ලක් වෙලා තිබෙනවා නම් ඒ මොනතරම් දරුණු වේදනාවක්ද කියලා අත්විඳලා ඇති. නමුත් සමහර ජල්ලීන්ට ඊටාම උග්‍ර විෂ වර්ග නිකුත් කිරීමට හැකියාව තිබෙනවා. ඒ අතරනොත් ලොව උග්‍රම විෂ කියලා සලකන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බොක්ස් ජෙලිෆිෂ් සතුන් නිපදවන CRTXA නැමැති විෂ වර්ගය. විෂ වර්ග කිහිපයක සම්මිශ්‍රණයක් වන මෙය පොදුවේ බොක්ස් ජෙලිෆිෂ් විෂ කියලා හඳුන්වනවා. ප්‍රතිකාර නොකළොත් මේ විෂ වර්ගයෙන් මයික්‍රෝග්‍රෑම් 400ක වගේ ප්‍රමාණයක් පවා වැඩුණු මිනිසෙක්ට මරණය ගෙන දෙන්න ප්‍රමාණවත්. කොහොම නමුත් වාසනාවකට වගේ මේ සතුන් ගැවසෙන මුහුදු ප්‍රදේශ බොහොමයක දැන්වීම් සවි කර තිබෙනවා වගේම ඔවුන්ගේ දෂ්ටනවලට ක්ෂණික ප්‍රතිකාර ලබා දීමටත් ඉඩකඩ සලසා තිබෙනවා. මේ නිසා බොක්ස් ජෙලිෆිෂ් දෂ්ටනයක් මරණයකින් කෙලවර වෙන්නේ ඉතාම කලාතුරකින්. අංක 5 විෂ ඊතල ගෙම්බන්ගේ සම ඇමසන් වනයේ ජීවත් වෙන දීප්තිමත් වර්ණවලින් යුක්ත කුඩා ගෙම්බි විශේෂ උග්‍ර විෂ සහිත බව ඔබත් සමහර විට අහලා ඇති. ඈත අතීතයේ සිටම මේ ගෙම්බන් ඊතලවලට විෂ කැවීම සඳහා යොදාගෙන තිබෙනවා. මේ නිසාම අද වන විට එම ගෙම්බන් හඳුන්වන්නේ විෂ ඊතල ගෙම්බන් කියන අදහස ඇති. පොයිසන් ඩාට් ෆ්‍රොග් යන නමින් මේ සතුන්ගේ සමේ තිබෙන විෂ වර්ගය ගොඩබිම සිටින ඕනෑම සතෙක්ගේ ඇති උග්‍රතම විෂ වර්ගය විදිහට සැලකෙනවා. බැට්‍රා කොටොක්සින් කියලා හඳුන්වන මෙය මිනිසුන් ඇතුළු විශාල ශීරපායි සතුන්ට අතිශයින්ම විෂදායක. ඉතාම ෂණිකව ක්‍රියාත්මක වෙමින් අංශභාගයේ ඇතිවීමකදී වගේ මුළු සිරුරම අඩපණ කිරීම එයින් සිදු වෙනවා. මේන් මයික්‍රෝග්‍රෑම් කිහිපයක ප්‍රමාණයක් ශරීරගත වීම මරණය ගෙන දීමට ප්‍රමාණවත්. බැට්‍රා කොටොක්සින් වල ප්‍රතිවිෂ කිසිවක් නැති නිසා එය ශරීරගත වූ හොත් දිවි ගලවා ගන්න ලැබෙන්නේත් ඉතාම කලාතුරකින් පමණයි. අංක 4 මයිටෝටොක්සින් සංකීර්ණ ජීවි විශේෂයක් නිපදවන ලොව උග්‍රතම විෂ වර්ගය නිපදවන්නේ ඩයිනෝ ෆ්ලැජිලේට් නමින් හඳුන්වන කුඩා සාගර ජීවීන් වර්ගයක්. මොවුන් බොහෝ දුරට ප්ලැන්ක්ටන් වර්ගයක් කියලා වුණත් සලකන්න පුළුවන්. ඔවුන්ගේ සිරුරවල නිපදවන ප්‍රබල විෂ වර්ගය මයිටෝටොක්සින් කියන පොදු නමින් හඳුන්වනවා. ඊටාම විශාල කාබනික දාමයක් වන මෙය මුල් කාලයේ එක්තරා මාළු වර්ගයක් විසින් නිපදවන බව සැලකුණත් එය ඔවුන් මෙම ඩයිනෝ ෆ්ලැජිලේට් ලගින් ලබා ගන්නා විෂ වර්ගයක් බව පසුව තහවුරු වුණා. සාමාන්‍යයෙන් නම් පුද්ගලයෙක්ට මයිටෝටොක්සින් ශරීරගත වෙන්න තිබෙන්නේ ඊටාම අඩු ඉඩකඩක්. කොහොම නමුත් එය යම් විදයකින් සිරුරට ඇතුළු වුණොත් නැනෝග්‍රෑම් 300ක වගේ ප්‍රමාණයක් මරණය ගෙන දීමට හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ අනුව සීනි ඇටයක තරම් මයිටෝටොක්සින් ප්‍රමාණයක් වැඩුණු මිනිසුන් 5000කට පමණ මරණය ගෙන දෙන්න ප්‍රමාණවත් වෙනවා. අංක 3 පිටගැස්ම බැක්ටීරියාව යම් අවස්ථාවක මලකඩ කාපු උපකරණයකින් තුවාලයක් සිදුවුනොත් හරි සතෙක් සර්පෙක් හපා කෑවොත් හරි ඉක්මනටම පිටගැස්ම එන්නත විදගන්න කියන කතාව අපි කවුරුත් අහලා තියෙනවා. පරිසරයේ බහුලව තිබෙන බැක්ටීරියාවක් තමයි පිටගැස්ම ඇති කරන්න හේතු වෙන්නේ. ලොව තුන්වැනියට උග්‍රතම විෂ නිපද වෙන්නෙත් මේ බැක්ටීරියාව මගින්. ටෙටනෝස් ස්පැස්මින් එහෙමත් නැතිනම් ටෙටනස් විෂ විදිහට මේ පොදුවේ හඳුන්වනවා. එන්නත් ලබා දීමෙන් මේ බැක්ටීරියාව පහසුවෙන් විනාශ කරන්න පුළුවන්. කොහොම නමුත් පිටගැස්ම වැළඳුනොත් නම් ප්‍රතිකාර කිරීම ඉතාම අපහසුයි. පිටගැස්ම කියන නමින්ම කියවෙන විදිහට දරුණු ගැස්සීම් සිරුර පුරාම හට ගන්නවා වගේම ඒවා සමහර අවස්ථාවල අස්ති කැඩී යන්න පවා හේතු වෙනවා. වැඩුණු මිනිසෙක්ට මරණය ඇති කරන්න අවශ්‍ය වෙන්නේ මේ ටෙටනස් විෂෙන් නැනෝග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් විතරයි. අංක 2 බොටියුලයි නම් බැක්ටීරියාව ප්‍රසිද්ධ අය තමන්ගේ වයස ප්‍රදර්ශනය වීම වළක්වා ගන්න සිදු කරන ජනප්‍රියම ප්‍රතිකාර ක්‍රමයේ තමයි බෝටොක්ස් කියන්නේ. උග්‍ර විෂ බැක්ටීරියාවකින් අංශු මාත්‍ර ප්‍රමාණයක් මුහුණේ රැලි වැටෙන ස්ථානවලට එන්නත් කිරීම මෙහි සිදු කරනවා. එහි තිබෙන උග්‍ර විෂ නිසා අදාළ සෛල తాවකාලිකව මියගොස් සම එල්ලා වැටීම වැළකෙනවා. කොහොම නමුත් මේ විදිහට යොදා ගන්නා බෝටියුලයි නම් බැක්ටීරියාව තමයි ලෝකයේ උග්‍රතම විෂ සංයෝගය නිපදවන්නේ. එය අපි කලින් කතා කරපු පිටගැස්ම බැක්ටීරියාව වගේ දෙගුණයක් පමණ විෂදායකයි. ඒ අනුව වැඩුණු පුද්ගලයෙක්ට මරණය ගෙන දෙන්න බොටියුලයි නම් බැක්ටීරියාවේ නැනෝග්‍රෑම් 50ක් හොඳටම ප්‍රමාණවත්. වෙනත් විදිහකින් කිව්වොත් ඒන් තනි ග්‍රෑම් 1ක ප්‍රමාණයක් මිනිසුන් මිලියන 20ක් හෙවත් අපේ රටේ ජීවත් වෙන සියලුම දෙනා මරා දමන්න හොඳටම ප්‍රමාණවත්. අංක 1 පොලෝනියම් මූලද්‍රව්‍ය අපි මෙතෙක් කතා කරපු විෂ වර්ග සියල්ලම විවිධ අනුසංයෝග වීමෙන් නිර්මාණය වූ ඒවායි. කොහොම නමුත් සමහර තනි මූලද්‍රව්‍ය මිනිස් සිරුරට හිතා ගන්නත් බැරි තරම් විෂදායක වෙන්න පුළුවන්. ඒවා අතරින් ඉහළම ස්ථානයේ තිබෙන්නේ පොලෝනියම්. වෙනත් බැර ලෝහ වගේම සිරුරේ පටකවලට හානි සිදු කිරීමට අමතරව එහි තිබෙන ඉහළ විකිරණශීලීතාවය නිසා සෛල විනාශ කර පිළිකා ඇති කිරීමත් ඉතාම කෙටි කාලයකදී සිදු වෙනවා. පොලෝනියම් පිකෝග්‍රෑම් 7ක වගේ ප්‍රමාණයක්, ඒ කියන්නේ ග්‍රෑම් 1කින් ට්‍රිලියනයක කොටස් 7ක් වැඩුණු මිනිසෙක් මරණයට පත් කරන්න හොඳටම ප්‍රමාණවත්. ඒන් තනි ග්‍රෑම් 1ක් වාතයට මුසුවීම වගේ මිනිසුන් මිලියන 50කට මරණය ගෙන දෙන්නට තවත් මිලියන 60ක පමණ ප්‍රමාණයක් සදාකාලික රෝගීන් කරන්නත් පුළුවන් බව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ නිසා බෙහෙත් තෙල්
කුප්පියක තරමේ පොලෝනියම් ප්‍රමාණයක් මුළු ලෝකයේම මිනිසුන්ට මරණය ගෙන දෙන්න ප්‍රමාණවත්. අද අපි කතා කළේ ලෝකයේ මෙතෙක් සොයාගෙන තිබෙන විෂදායකම දේවල් 10ක් ගැනයි. මීට අමතරව කිසිම ස්කන්ධයක් නැතත් ගැමා කිරණ මගින් සිරුරේ සෛලවලට ප්‍රබල හානියක් සිදු වෙනවා. ඒ නිසා හානියක් කරන්න අවශ්‍ය ස්කන්ධය ගැන සැලකුවොත් ගැමා විකිරණ පොලෝනියම් වලටත් වඩා විෂදායක බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි. එහෙමනම් මේ වගේ දැනුම පිරුණු තවත් වීඩියෝවකින් ඉක්මනින්ම හමු වෙමු.